අපි අද මෙතෙන්ට ආව එක ප්‍රශ්නයක් බේරා ගන්න. මේ මෙතන ඉන්න සියලු දෙනා රාජ්‍ය සේවකයෝ, රාජ්‍ය සේවයේ වෘත්ති සමිති නායකයෝ. එතකොට අද මහජන දිනයක් විදිහට අපිට ප්‍රශ්නයක් ආවම අපි මුදල් අමාත්‍යාංශයට ආව සාකච්ඡා කරන්න. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියනවා එතුමගේ අර ලිච්ඡවි ප්‍රතිපත්තිය ඇතුලේ වෘත්ති සමිතියකට තමන්ගේ අවශ්‍යතාවයක් තමන්ට වෙච්ච අසාධාරණයක් තමන්ගේ අමාත්‍යාංශයක් එක්ක කතා කරන්න බැරිද? පොලිසියෙන් එනවා, බාධා කරනවා, තව වතුර බවුසර් එනවා. මොකද්ද මේ බය? අපි කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්න තැනට මිනිස්සු වෙනවට කැමති නැත්තම් එයාට වෙනම තැනක් හදාගන්න. එහෙම නැත්නම් මේ අමාත්‍යාංශය වෙන තැනකට ගෙනියන්න. අපි මරාගෙන කන්න ආවේ නැහැ. අපි ආවේ සාකච්ඡා කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි අපේ ආදායමට හරියන්න තමයි මේ රාජ්‍ය සේවකයෝ ණය අරන් තියෙන්නේ. ආදායමට හරියන්න තමයි ඒවා ගෙවලා තියෙන්නේ. අපේ රාජ්‍ය සේවකයෝ කවුරුත් බැංකු වලට ණය හිර කරලා නැහැ. පොලී ගෙවන්නේ නැතුව ඉඳලා නැහැ. වාරික ගෙවන්නේ නැතුව ඉඳලා නැහැ. ගෙවා ගන්න බැරි නම් අපකාරය හරි වාරිකය ගෙනල්ලා තියෙනවා. ඒ නිසා රට බංකොලොත් කරපු ආණ්ඩුවලට මේ රටේ මහජනතාවගේ පාර්ශවයෙන් රාජ්‍ය සේවකයව බංකොලොත් කරන්න දෙන්න බෑ. අපි කියනවා මේ රටේ ආණ්ඩුව මේ රට ක්‍රිබ් එකට ගෙනියලා ඉවරයි. දැන් මේ හදන්නේ මේ රටේ රාජ්‍ය සේවකයව සහ අර්ධ රාජ්‍ය සේවකයව ක්‍රිබ් එකට අරින්. අපි තාම විනයානුකූලව පොලිය ගෙවද්දි මේ පොලිය අනවශ්‍ය විදිහට වැඩි කරොත් අපිට සිද්ධ වෙනවා පොලියක් ගෙවන්නේ නැතුව මුදලක් ගෙවන්නේ නැතුව ඉන්න. ඒ නිසා අපි කියනවා ආණ්ඩුව ක්‍රිබ් එකට ඇරියා වගේ ආණ්ඩුව එකතු වෙලා මේ රටේ රාජ්‍ය සේවකයව සහ අර්ධ රාජ්‍ය සේවකයව ක්‍රිබ් එකට යවන්න හදන්න එපා. හැබැයි අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ මාසේ 20 වෙනිදා වෙනකොට මේ සම්බන්ධයෙන් තීරණයක් ගත්තේ නැත්නම් අපි ණය ගෙවන්නෙත් නැහැ, පොලිය ගෙවන්නෙත් නැහැ. රට ක්‍රිබ් එකේ ඉන්නකොට අපි ක්‍රිබ් එකට දාලා මොනවද කරන්න කියන එක අපි බලා ගන්නවා. එදාට කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා අපි දැවැන්ත උද්ඝෝෂණ වලට යනවා. අපි මේ රටේ මේ ගත්ත ණය අපි එකග වෙච්ච විදිහට ගෙවනවා මිස ආණ්ඩුව කියන විදිහට ගෙවන්නේ නැහැ කියන එක මතක් කරනවා ඉතාම පැහැදිලි.